ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ඔටාබේ රාජපක්ෂ අපේක්ෂකවරයාගෙන් ඇහුවා මාධ්‍යවේදියෙක්, ඔබතුමාගේ කාලය ඔබතුමා යුද හමුදාවත් එක්ක තමයි වැඩ කරේ, පොලිසියට නිසි ගෞරවයක් නිසි ස්ථානයක් නිසි සැලකීමක් තිබුණ නෑ, ඒ ගැන මොකද කියන්නේ කියලා. ඒ වෙලාවේ එතුමා කිව්වේ පොලිසියේ සුබ සාධනේ තරක් නෙමෙයි, ඔයාලගේ වෘත්තීය ගරුත්වය එතුමාලා රැක්ක කියලා. මට ඒ වෙලාවේ ගොඩාක් දේවල් කල්පනා වුණා, ගොඩාක් තැන්වලින් හිනා ගියා. පොලිසියේ වෘත්තීය ගරුත්වය රැකපු හැටි අපිට මතකයි. පොලිසියේ උසස් පොලිස් නිලධාරියෙක්ගේ සීනියර් DIG කෙනෙකුගේ සහ විමල් වීරවංශ අතර උද්ඝෝෂණයක විවාදය. මොකද කරන්නේ, උද්ඝෝෂණය ළඟට ආපු පොලිස් නිලධාරියට, ඒ උසස් පොලිස් නිලධාරියට ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට කතා කරලා ෆෝන් එක දික් කරනවා. එතකොටත් ඒ උසස් පොලිස් නිලධාරියා සීනියර් DIG පොලිස් ප්‍රතිතුමත් එක්ක තමයි අනිත් පැත්තෙන් දුරකථනයේ හිටියේ. පොලිස් ප්‍රතිතුමාට කියලා මේ වීරවංශ මහත්තයා ඔබතුමා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ කෝල් එකක් තියෙනවා කියලා කියනවා, පොඩ්ඩක් ඉන්න පොලිස් ප්‍රතිතුමනි කියලා ඒ දුරකථන සංවාදයට සවන් දෙනවා. අහනවා ඔහෙට කවුද ඔතෙන්ට යන්න කිව්වේ කියලා අහනවා. අහන්නේ මේ ගෝඨාභය රාජපක්ෂ. මට IG තමයි යන්න කිව්වේ. යනවා මෙතනින් අයින් වෙලා. අනවශ්‍ය තැන් වලට යන්න එපා. හමුසිකෝ නඩෙත් අරගෙන යනවා මෙතනින් කියලා. බොහොම සැර පරුෂ විදියට, බොහොම පහත් විදියට, බොහොම අවිනීතිකව ගෝඨාභය රාජපක්ෂ කතා කරනවා. ඒ විදිහට තමයි ගෝඨාභය රාජපක්ෂ විමල් වීරවංශලත් එක්ක එකතු වෙලා ඒ ජ්‍යෙෂ්ඨ පොලිස් නියෝජ්‍ය පොලිස්පතිතුමාට කතා කරේ. තාම පහත් අයුරින් කතා කරේ. නියෝජ්‍ය පොලිස්පති කෙනෙකුට ඒ වගේ පහත් අයුරින් කතා කරන ගෝඨාභය රාජපක්ෂ මේ පහළ ඉන්න පොලිස් නිලධාරීන්ට කොහොමද සලකන්නේ කියලා අපි අලුතෙන් AI කියලා දෙන්න ඕනේ නැහැ. අපිට මතකයි දවස්වල ගෝඨාභය රාජපක්ෂලා උත්සවයකට යන්න පුළුවන්, පාරේ යනකොට වෙන්න පුළුවන්, පොලිසිය අය පාරේ අයිනේ පේන්න තියන්නේ නැහැ. ඒ අය කැලේ ඇතුළට දාන මාර්ගයෙන් මීටර් 20ක් 30ක් ඇතුළට දාලා තමයි පොලිසිය නිලධාරීන්ට, පොලිසිය සාජන්වරුන්ට, කොස්තාපල්වරුන්ට, අනිකුත් නිලධාරීන්ට ගෝඨාභයලා සලකුවේ. ඒ නිසා පොලිස් සුබ සාධනේ තියා පොලිසියේ ගරුත්වය ආරක්ෂා කරපු නැති, පොලිස් සේවයට මෙලෝ ඕදයක් කරපු නැති ගෝඨාභය රාජපක්ෂලා මේ පොලිස් නිලධාරීන්ට සලකන්නේ නැහැ. අපි දැක්ක විමල් වීරවංශලා ජ්‍යෙෂ්ඨ පොලිස් නියෝජ්‍ය ප්‍රතිපරයාගේ නිල හිස්වසුම ගලවලා උඩ පහර දෙන විදිය. ඒ හයිය ලැබුණ කාගෙන්ද? ගෝඨාභය රාජපක්ෂ එවකට හිටපු ආරක්ෂක ලේකම්ගෙන්. ආරක්ෂක ලේකම්ගෙන් හයිය අරන් තමයි අර අටපාස් විමල් වීරවංශලා ඒ උගත් බුද්ධිමත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ප්‍රහාර එල්ල කරේ. ඉතින් මේ වගේ හෙන්චයියෝ වට කරගත්තු, වීරවංශලා වගේ නූගත් දේශපාලඥයෝ, අටපාස් දේශපාලඥයෝ වට කරගත්තු ගෝඨාභය රාජපක්ෂර බෑ මේ රටේ පොලිස් සේවයට තියා කිසිදු සේවයකට සාධාරණයක් ඉෂ්ට කරගන්න. breaking.lk